උන්වහන්සේට බයිබලයේ දෙවනි පේතෘ පොතේ 3:10-18 පෙන්වුවා. දිවිමහන්සේ සෙනඟට නව අහසක් සහ පොළොක් මවා තියෙන බව පෙන්වුවා. මේ මුළු පොළොවම පහවී යනවා. ශරීරයත් පහවී යනවා. ශරීරයෙන් ඉවත් වෑම දේව අභිමුඛයට ඇතුළු වීමයි. මේ ශරීරයෙන් අපි ඉවත් වෙලා දේව අභිමුඛයට අපි යන්නේ. මරණේ විෂ කොහෙද? මරණේ ගිලගනු ලබනවා. කොහොමද? යේසුස් වහන්සේගේ මරණෝන්ගේ නැගිටීමේ බලයෙන් මරණේ විෂකාටුව පාපයයි. තම පාපයට පස්තරණ වෙන්නට ලැබෙන තියාගේ නම් තම පාපයට සම්මාව ලැබලා සදාකාලික ස්වර්ගයට ඇතුළු වීමයි. මම ජීවත් වෙන්නේ යේසුස් වහන්සේ උදෙසායි. මරණ එක මට ලාභයක්. ඇත්තෙන්ම නව පොළොවක්, නව අහසක්, දෙවි වහන්සේගේ නුවර වෙන නව යෙරුසලම ස්වර්ගයෙන් පොළොවට පැමිණේ. ඉන්පසු රෝග නැහැ, වේදනාවක්, මරණ, යුද්ධ තියෙන්නේ නැහැ. ඊතුමත් සමග සදාකාලයක් අපි ජීවත් වෙන්න යනවා. දේව අභිමුඛයෙන් ජීවන ගංගාවක් ගලාගෙන යනවා. එයින් බොන්නාට සදාකාලික ජීවනය තියෙනවා. ඒ අත්දැකීමෙන් පසුව මම රෝහලෙන් පිටතරාවේ සම්පූර්ණයෙන්ම සුවය ලැබලයි. මට මොකද උනේ කියලා මම ඇහුවා. උන්වහන්සේ කිව්වා ඔබ දැන් නව උත්පාදන ලද කිතුනෙක් කියලා. ඒ වචනේ තේරුම මම දැන් නැහැ කියලා කිව්වා. ඉතුමන් බයිබලයේ කියවන්න කියලා කිව්වා. ඊට පස්සේ සති 6ක් පමණ මම දිගටම බයිබලයේ කියෙව්වා. ඒ කරන ගමන් ඇහුවා දෙවියනි මට සිදුවුනේ මොකද්ද කියලා. ඔබ දැන් නව උත්පාදන ලද කිතුනෙක් කියලා කිව්වා. යොහන් 3:3 ආත්මයන්න් තුළින් නව උත්පාදන ලැබ දේව රාජ්‍යයට ඇතුළුවීම පිළිබඳ කියෙව්වා. ඒ දේ කොහොමද උනේ කියලා මම ඇහුවාම උන්වහන්සේ මට කිව්වා ඔබගේ ජීවිතේ රඟ දැක්වෙනා දැක්පු වෙලාවේදී ඔබගේ මව යාඥා කරන ඔබ දැක්කා. අපගේ පාපවලට සමාව දෙන්න කියන වචන ඔබ දැක්කා. අපට විරුද්ධව පව් කළායට සමාව දෙනවා අපි. අපගේ හදවත් අපි යේසුස් වහන්සේට පූජා කරනවා. ඔබ ඒ යාඥාව කරපු වෙලාවේදී ඔබගේ සෑම පාපයකට මම සම්පූර්ණයෙන්ම සමාව දීලා පවිත්‍ර කරා කියලා උන්වහන්සේ කිව්වා. අපගේ ආත්මය උදෙසා ආත්මික සටනක් තියෙනවා. ඒ අන්ධකාරයේත් ආලෝක රාජ්‍යයත් අතර ඔබගේ හදවත මට පූජා කරපු වෙලාවේදී අන්ධකාරය ඔබගෙන් පහ වුණා. යේසුස් වහන්සේගේ රුධිරය ඔබගේ ආත්මය සම්පූර්ණයෙන් පවිත්‍ර කරන ලැබුවා. මම ඇහුවා ඇයි මම අන්ධකාරය තුළට ඇතුළුුනේ කියලා. ඒ සාතන්ගේ අන්ධකාර රාජ්‍යය කියලා කිව්වා. ඒත් ආලෝකයේ රජ කරන්නේ යේසුස් වහන්සේ කියලා කිව්වා. ආත්මික ලෝකයේ ආලෝකයට විරුද්ධව නැගිසෙන අන්ධකාර ලෝකයක් තියෙනවා කියලා උන්වහන්සේ මට කිව්වා. මම ඇහුවා ඇයි මාව ඒ තුලින් ගෙන ගියේ කියලා. ඔබ මට යාඥා නොකළා නම් ඔබ අයිති වෙන්නේ ඒ අන්ධකාර ලෝකයටයි කියලා උන්වහන්සේ මට කිව්වා. ඔබ අන්ධකාරයේ මිටියා තුලින් ගියත් නපුරු ඔබව ස්පර්ශ කරන්න බැරි වෙන බව උන්වහන්සේ මට කිව්වා. මම ආලෝකයේ උමගක් තුලින් ගියා කියලා කිව්වා. මතේ 7:13-14 බලන්න කියලා කිව්වා. දේවරාජයට ඇතුළු වෙන්න පටු මාවතක් ඇති බව එතන පෙන්වනවා. විනාශ කර යන පුළුල් මාවතක් තියෙන බවත් උන්වහන්සේ මට පෙන්වුවා. උන්වහන්සේ මට ශුද්ධකමේ මාවතක් තියෙන බවද පෙන්වුවා. ප්‍රේමය, සාමය, ප්‍රීතිය පිළිබඳ මං කිව්වා. උන්වහන්සේගේ ශුද්ධාත්මය, ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, සැනසෙල්ල ගෙන දෙන බව මට කිව්වා. මම කිව්වා ස්වාමීනි මගේ දෑත් සම්පූර්ණ විනිවිදවන් දැක්ක කියලා. උන්වහන්සේ කිව්වා ඔබේ මරණීය ශරීරය ඔබ ඉවතර දාලා සදාකාලික අමරණීය ශරීරයක් ඔබ පැලඳගනී කියලා. යේසුස් වහන්සේගේ අණගි පූජාව නිසා මරණය සම්පූර්ණ විනාශ කරනු ලබනවා කියලා කිව්වා. මම කිව්වා මුළු අහසම ආලෝකයෙන් පිරුණු ස්ථානයක් මම දැක්ක කියලා. යේසුස් වහන්සේ මහිමවත් වේ උන්වහන්සේව ආලෝකයෙන් වැසි සිටින බව මට කිව්වා. මේ ආලෝකයට මම ඇතුළෙන්නේ කොහොමද කියලා මං අහුවා. ශුද්ධ ස්ථානයේ තිරය දැනට දෙකඩ වී තිබෙන බව උන්වහන්සේ මට කිව්වා. අපිට ඇතුල් වෙන්න පුළුවන් යේසුස් වහන්සේගේ ලේ තුලින් පමණයි. මම ඇහුවා මගේ ඉදිරියේ පුද්ගලෙක් හිටියා ඔහුගේ මුහුණේ දීප්තිය මුළු විශ්වෙම පිරී ගියා කියලා. ඒ ස්වර්ගීය ස්වභාවයෙන් යුතු යේසුස් වහන්සේ කියා උන්වහන්සේ මට කිව්වා. උන්වහන්සේ කුරුසේ උන්වහන්සේ සෑම දෙනෙක්ගේම පාපයට පාප කුලයේ ගෙවන බැටළු පැටවානම් කියලා කිව්වා. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටලා දැන් බයිබලයේ එක කොතන තියෙන්නේ කියලා මං ඇහුවා. එලිදරව් 1:13-18 දක්වා කියලා කිව්වා. පහන් රුක් අතර දේව පුත්‍රයා සිටියා. සුදු වස්ත්‍ර උන්වහන්සේගේ පාද දක්වා පැලඳ තිබුණා. හිසකෙස් හිමෙන්ද මුහුණේ දීප්තිය සූර්යාලෝකයෙන්ද කියලා තියෙනවා. උන්වහන්සේ කිව්වා බය වෙන්න එපා මම වරක් කුරුසියේ මැරුණා. ඒ දැන් මම සදාකාලෙටම ජීවත් වෙනවා. උන්වහන්සේගේ අතේ මරණයේ නිරේ යතුරු ඇති බවත් මළවුන්ගේ නැගිට නපුරු පරාජය කර ඇති බව කියා තියෙනවා. උන්වහන්සේ ලෝකයේ ගැලවුම් කාරයන ඔබ කොතරම් පීඩා විඳලා තිබුණත් කොතරම් දුක් විඳලා තිබුණත් එපා කරලා තිබුණත් සමාව ලබන්න පුළුවන් සුවය ලබන්න පුළුවන්. බින්දුණු හදවත් සුව කිරීමටත් රෝගීන් සුව කිරීම සඳහා යේසුස් වහන්සේව ආලේප කරනු ලැබුවා. හැම බන්ධනයකින්ම ඔබ නිදහස් කරන්න පුළුවන්. හදවත පවිත්‍ර කරගෙන සදාකාලික ජීවනය ලබා ගන්න. මම එක දෙයක් දන්නා උන්වහන්සේ මට ප්‍රේම කරනවා.
එදා පටන් අද දක්වා ස්පර්ශ කළ හැකි දේව අභිමුඛයකයි මම ජීවත් වෙන්නේ. උන්වහන්සේ මාව සම්පූර්ණයෙන්ම සුව කරලා නිදහස් කරලා තියෙනවා. මට යහපත් භාර්යාවක් හා හොඳ පවුලක් දීලා තියෙනවා. හොඳ අනාගතයක්ද තියෙනවා. ඔබ ජීවිතේ විනාශ කරගන්න ආශාවකින් ඉන්න පුළුවන්. ඔබගේ විවාහයද තියෝනි විනාශ වෙලා ඇති. ඔබගේ ජීවිතයේ නැවත ගොඩනගා ගත හැක්කේ යාඥාවෙන් හා සමාවිල්ලීමෙන් පමණයි. ඔබ කොතරම් ප්‍රතික්ෂේප කරලා පීඩා කරලා තිබුණත් දිව්‍ය මහන්සේගේ ප්‍රේමය ඔබව නැවත ගොඩනගන්න පුළුවන්. සම්පූර්ණ සුවයත් සම්පූර්ණ නිදහසක් දෙන්න පුළුවන්. යේසු වහන්සේ ලෝකයේ ආලෝකයයි. කරුණා කරලා අද ඔබගේ හදවත විවෘත කරන්න, හදවතින් යාඥා කරන්න, දිව්‍ය මහන්සේගේ මුහුණ සොයන්න. මම මැරෙන මොහොතේදී මම දිව්‍ය වහන්සේට යාඥා කරලා මගේ හදවත බාර දුන්නා. එන්න මගෙත් එක දැන් එකතු වෙන්න බලන්න. යටහත් ලෙස හිස් නමාගෙන යාඥා කරන්න. ඔබගේ හදවත විවෘත කරන්න. ඔබගේ හදවතෙන් උන්වහන්සේගේ නාමයට හඬ ගසනවා නම් ඔවුන් නිදහස ලබයි. ඔබ කියන්නේ ජේසුස් වහන්සේ, මම ඔබ වහන්සේගේ ඉදිරියට යටහත්ව මම කළ හැම පාපයකට සමාව දෙන්න කියා ඉල්ලා සිටිනවා. ඔබ මා උදෙසා මැරුණ බව විශ්වාස කරනවා. ඔබගේ ලේ මාව පවිත්‍ර කරන්න. යේසුනේ, ස්තුති ස්වාමිනේ, මම කළ සෑම පාපයකට අද මට ඔබ සමාව දුන්නොත් මම අන්න අයටද සමාව දෙනවා. දෙවි ස්වාමිනේ, මට වැරදි කර අයට මම සමාව දෙන්න තීරණය කරගන්නවා. මට රිදවපු අයට මගේ මුළු ජීවිතේම යේසුස් වහන්සේට මේ වෙලාවේ කැප කරනවා. උන්වහන්සේ පාපේ උස මල බවත් මලවුන්ගේ නැගිට බවත් මම විශ්වාස කරනවා. මම ඔබ වහන්සේ ඉදිරියට එන්නේ යටහත් බව අවංක සිතකනොයි. ආදරී යේසු වහන්ස මගේ ස්වාමීන් බවට පත්වන මැනවා, ගලවන මැනවා, මගේ රජ බවට පත්වන මැනවා. ඔබ වහන්සේගේ මලවුන්ගේ නැගිටීමේ බලය මාතුලට එවනු මැනවා, වාසය කරන මැනවා. ඔබ වහන්සේගේ ශුද්ධත්වය තුළ ගමන් කරන්න මම තීරණය කරගන්නවා. සත්‍යාලෝකය තුළ මේ මොහොතේ සිට ජේසුස් වහන්සේගේ උතුම් වූ නාමේ ආමේන්. ඔබ එම යාඥාව කළා නම් කරුණා කළා ඔබ අසල තියෙන බයිබලයේ අදහන ක්‍රිස්තියානි සභාවකට යන්න. වැඩිදුර වර්ධනය සඳහා ඔවුන්ගෙන් උපකාර ඔබට ගන්න පුළුවන් වේ. මෙය ඔබට ඉතාමත් වැදගත් බව සලකන්න. ඔබ සභාවක කොටසක් විය යුතුමයි. දේවාශ්‍රී ලැබේවා.